ඉතිරේ චන්ඩියව හම්බෙන්නේ කොයි කාලේද මුලින්ම අප මුලින්ම හම්බෙන්නේ චන්ඩියා කියන්නේ ගාමිණී පොන්සේ දත් චන්ඩියා දත් චන්ඩියා නේ චන්ඩියා ඔව් චන්ඩියා චන්ඩියමයි ඉතින් ඇත්තම එයා තමයි චන්ඩියා තාමත් කොහෙන කවුරු චන්ඩින් ටැග් කරා අවංකවම අපි එක එක අතක චන්ඩිනේ ඔව් ආ චන්ඩි බිහි කරපු ඔව් ඉතින් මේ ඇත්තම මේ මම චන්ඩියා චිත්‍රපටියත් බල්ල ඒතකොට ඉස්කෝලේ යන කාලේ බැලුවට මට ෆිල්ම් වලට ආවට පස්සේ ලොකු ආසාවක් තිබ්බා ඒත් එක්ක ෆයිට් එකක් කරන්න ආ එතකොට පොඩි මේකප් වුණා මට හම්බෙන්න පොඩි අවුරුදු 3-4ක් ගියා යව හම්බෙන්න ඒකට හේතුව තමයි එයා ඒ කාලේදී පොඩි මම හිතන්නේ කලකිරීමක් වෙලා චිත්‍රපට වලින් පොඩ්ඩක් අයින් වෙලා කඩු ගන්නව පැත්තේ ලොකු අත්තක් අරගෙන එහෙ වගා කරගෙන පොඩ්ඩක් පාඩුවේ හිටියා චිත්‍රපටි කාර්යම ඒ පැත්තට ගෙන්න ගත්තෙත් නෑ ආපු කට්ටියත් අයින් කර යවුවා ඕම ඉඳලා ඉඳලා තිනකොට සේන සමරසිංහ එයා ගාමිණී පොන්සේ නැතුව චිත්‍රපටි කරන්නේ නෑ එයා අවුරුදු දෙකක් විතර බලන් හිටියා ගාමිණී පොන්සේත් එක්ක ආයෙ චිත්‍රපටියක් කරන්න එතකොට කස්තුරි සුවඳ එයාගේ ආවේ නිල්ල සොයා ඒ වගේ ජනප්‍රිය චිත්‍රපටි ඔක්කොම රැල්ලක් තිබ්බනේ එයාගේ ඊළඟ චිත්‍රපටියට අවුරුදු දෙකක් බලන් හිටියා ගාමිණී පොන්සේව ගන්න ඊට පස්සේ මෙයා ගාමිණී පොන්සේව හොයන් ගිහිල්ලා ෆිල්ම් එකට ගාමිණී පොන්සේව අරන් තිබ්බා අරන් තියලා ප්‍රොඩක්ෂන් මැනේජර්ගේ අතේ ඒක උඩ සෙන් සමරසිං එක්ක මම වැඩ කරා රජනිකාන්ත් ලංකාවට ඇවිල්ලා ඇඩ් කරා ෆිල්ම් එකක් තී කියලා රජනිකාන්ත්ගේ ඉන්දියාවේ දැන් සුපිරිම නළුවනේ ලංකාවේ තිරගත කරේ මේ නිෂ්පාදනය කරේ මේ මහරජා ඉන්ඩස්ට්‍රි එකේ සල්ලි දැම්මේ ඉන්දියාවේ බාලාජි කියන නිෂ්පාදක මේ ලංකාවේ තමයි සම්පූර්ණ තිරගත කරේ ෆිල්ම් එක මේ රූපගත කරේ ඒකේ ෆයිට් ඒකේ ප්‍රොඩක්ෂන් එක කරේ සේන සමසිංහ කම්පැනි එකෙන් ඒකෙදි රජනිකාන්ත් එක්ක ෆයිට් එකක් තියනවා කියලා මාව මේ රෙකමන්ඩ් කරලා තිබ්බා ඒගොල්ලන්ට කළා ඊට පස්සේ ඉන්ටර්වයුව එකත් තියලා රජනිකාන්ත් එක්කත් ෆයිට් එකක් කරා තී එකේ ඒකත් විශේෂ සිද්ධියක් ඒකට ගිහිල්ලා තමයි සේන සමසිංහ මාත්‍යා මට හම්බුනේ එතෙන්දී එයා කිව්වා මේ ලොකු වැඩක් තියෙනවා මම මිස්ටර් පොන්සේකා එක්ක පොඩ්ඩක් කරමු එහෙම මෙහෙම කියලා මටත් ඉතින් හරි ආසයි මම කිව්වා කියන්න කියන්න මගේත් බලාපොරොත්තුවක් තමයි කියලා ඊට පස්සේ කොහොම හරි ඔන්න පණිවිඩය වුණා මේ රඹුක්කන ෂූටින් යලි හමු වෙන්නයි ෆිල්ම් එක අවුරුදු පහකට විතර පස්සේ දැන් එයා ඇඩ් කරා ඒකේ එදා තමයි මම ගාමිණී පොන්සේකා කතා කරන්න හම්බුනේ ගොඩක් ඒක ඉස්සෙල්ලා තැන් තැන් වලින් දැක්කා ස්ටුඩියෝ එකේදී හරි මේ වෙලසන නමුත් අර සුවදව කතා කරලා මේ ඉන්ට්‍රොඩියුස් වෙන්න බැරුණා එදා පළවෙනි දවසේම තිබ්බේ ෆයිට් එක ක්‍රියාණියම සේනත් හිටියා මේ එයි සබීත පෙරා ඒගොල්ලෝ ඔක්කොම මේ නෙට් බෝල් ගානවා අපි ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා එයාගේ මේ සබීතගේ නංගිට ඇට් කරේ රිචඩ් වීරකොඩි එයා ඇවිල්ලා මේ චන්ඩි නිකන් පාරේ ඒ කාලේ පාතාල පාතාල චන්ඩි අපි තමයි මේ මෑන් එක ඉන්න මේ සාචරු ගත්ත එක්ක මේ මෙහෙම කනෙක්ෂන් එකක් තියෙනවා කියලා ඒක චරිතය ඇටියට ශ්‍රියානි අමරසේන ශ්‍රියානි නංගි තමයි සබිතා මේ මෙහෙම මෙයාට පාට් එකක් දාන්න ඕනේ මෙහෙම එතෙන්ට එනවා හම්බෙන්න කියලා ගාමිණී පොන්සේකා නෙට් බෝල් ගන්න තැනට ඉතින් අපි රැකලා ඉන්නවා ඉන්නකොට ගාමිණී පොන්සේකා බයික් එකක එනවා ඇවිල්ලා බයික් එක එනකොට අපි එයාව බයික් එක වට කරලා පාට් එකක් දානවා පාට් එකක් කියන්නේ හොඳ මේකක් ඒක
කස්තුරි සුවඳ චිත්‍රපටිය හරි ජනප්‍රිය වාක්‍ය පෙළයක් තියෙනවා ඒකේ ෆයිට් එකක් තියෙනවා ඒකේ ගානි පොන්සේකාට මේ ලැනල් දන්නේ කළ ඒ කාලේ හිටිය ෆයිටර්ලා ටික එයාව වට කරගෙන අහනවා මේ මොකද ගේමක් දෙමුද මොකක්ද උනේ සයිස් එක කොතෙන්ද කුරුසෙන්ද ආ සුදු කොඩි දාන්න දෙන්නේ ගේම එන්නේ කියලා මේ පොඩි වාක්‍ය ටිකක් කියනවා එයා කිව්වා ඒ ටිකම මෙයාට මේකෙදි කියන්න කියලා මතක් වෙන්න. දැන් අපි ඒ ටික තමයි කැරක්කර කියන්නේ අපි අතර දෙන්නේ. අහහ. කියලා ඊට පස්සේ ෆයිට් එක යනවා. ෆයිට් එකේදී ඉතින් දැන් ගාමිණී පොන්සත් එක්ක ගොඩක් ඒ කාලේ ෆයිට් කරේ ඇලෙක්සැන්ඩර් පෙනන බද්දුමුණි සිංහ රොබින් පෙනන්ඩු ඒ වගේ කට්ටියනේ. ඉතින් අර ඒගොල්ලොත් එක්ක ෆයිට් කරේ අර ඒ කාලේ ගොඩක් තිබ්බ ඇත්තරම පොල්ලටි කියලා එකක් නේ. ඔව්. ඉතින් අර අපි අලුත් තාක්ෂණයත් එක්ක ඔය ෆිල්ම් උත් බල්ලා මම ගොඩක් ඔය වින්චුන් වගේ ස්පීඩ් ආට් ගොඩක් කරා. मम फैट कर फैट मट मत डिटे फस्ट टाइम नाट मैगे स्टैल वेने पारे गाने मं की वो मम मेम पुट स्पीड शोटे गाने मम ये रियाक्षन तिना मट गा तर प्रस्तने विन नड़े मं गुटिकने तू गा उतर गाला उठिका पारदे गाने हरी मम इधी करा तट पड़े गाला किसम स्पीड गाँव तट पड़े उड़ी कर गाँव पाती गाँव अरे कल बल इनमें कर मिखिले पटकन अति वैसे विना स्लो वन बै वन कल कल स्पीड कर गो दिन्न मैं पिकअप दाड़ी दागन टायर देव ना कर करो कल ओके इतना गावनी मुंशे वेडकरा शिशिर कुर्मा तूंग की सटन नी कदम एंडी गेदरा सेवे करा अंदावटे अन्नी याव कारके नमें आई तव दवस बैठे तिब दवस दीगड़ी पास कीन को मरो निमील कीन मम दिखे को इला इट बस इलांक बैठक यदा मैं वेन फिल्म षूटिंग बस इन समस्या इट पा मट एंड की यार तीन बैठक बैठ तीन की बैठक कर बल पड़ता गाँव से बस शिशिर सिगरेट कूपर फैट मशीम मैं नम्मत मशीम ओ मशीम को अर्थम बस की अद षूटिंग हेट उदे नोक इला मट इट वीलू करना योग गुड़ा पद बैठ पास अतक मुंदम से दिमोदर पालन चित्रपटी एक तन कोची दवास दवासान मैं कोची बुकला गंपल रेस्ट हाउस भंडार रेस्ट हाउस आगना चलिए मैं एक ट्रैक के तीन पत्थर बदलट ये ट्रैक के कोचे इलाट शूट करना कोच उडाई अटाई इंजिन वलाई नुकरते अन्न अमते मगरा हेलीकॉप्टर तुनाता ये हॉलीवुड फिल्म है कोई डेवेंट बेटा Thank you.
මුද්‍රපාලම ඒක දැනටත් ඒක තමයි සිංහල සිනමාවේ ත්‍රාසජනකම චිත්‍රපටි සටන් ඔක්කොම අදට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඒම පිච්චර තමයි අවිල්ලත් නැහැ ඉදිරියට කරේ ඉදන්නේ නැහැ දැන් තියෙන ප්‍රොඩක්ෂන් වල හැටියට ඔව් ඒ කියන්නේ හෙලිකොප්ටර්ස් කෝච්චි ඕවා දැන් ගන්නත් බෑනේ කොච්චර ගානද ඉතින් මේ ඒකෙදි මට දවසක් කිව්වා ඒකේ ෆයිට් එකක් තිබ්බා ඒක සටන අධ්‍යක්ෂ කරේ මමනේ මේ එයා එතකොට කතානායක ෆිල්ම් එක කරන කාලේ මේකේ පාර්ලිමේන්තුවේ ඉතින් බොහොම සීමිත වෙලාවකට තමයි ඇවිල්ලා යන්නේ ඒ නැවිතලා හිටියට ඉතින් එනවා බොඩිගාඩ්ලා ඉන්නවා මොකද ඒ කාලේ ත්‍රස්තවාදී කේසුත් තියෙනවනේ ඉතින් ආල ගල්ලා අරීට වෙලාවට එන්නේ දැන් කෝච්චිය උදේ පාන්දර 6:00 මාර වෙනකොට ගන්නවා ට්‍රැක් එකට අරගෙන බදුල්ලට එනකන් ෂූටින් කරන්න පුළුවන් උදේ 10 වෙනකොට එනවා උඩරට මැනිකේ කෝච්චිය බදුල්ලෙන් පටන් ගන්නවා ඒක එනකොට අපි ගිහිල්ලා දෙමෝදර තියෙනවා වෙනම අයින් කරන්න ට්‍රැක් එක ඒකට කෝච්චිය දාලා ඉන්න ඕනේ අර කෝච්චිය යනකම් ඊට පස්සේ ආයි පය තුනක් තියෙනවා මේ පැත්තට ෂූට් කරගෙන ඉන්න එහෙම එහෙම කරන්නේ ඉතින් එතකොට ඒකේ සීන් එක තිබ්බේ ගාමිණි මොන්සේගේ කෝච්චිය උඩට එනවා ගහගෙන ඇවිල්ලා කෝච්චිය උඩට එනකොට හෙලිකොප්ටර් එකකින් එනවා මැරෙක් ඇවිල්ලා පයින්නවා කෝච්චිය උඩට පැනලා එතන ගහගෙන යන කෝච්චිය දිම ගහනවා වැටෙන්න ඒක ෂූට් කරන්න ඕනේ කියලා තියෙන මේ ලයිව්ම ෂොට් එක මේ කට්ස් බෑ කෝච්චිය උඩට ඇවිල්ලා ෂූට් කරන්න හෙලිකොප්ටර් එකෙන් පයින් එක වෙනම ඒව බෑ එකටම ෂූට් කරමු කියලා ප්ලෑන් කරා කළා කැමරාස් හතරක් දාන හෙලිකොප්ටර් එකෙත් එක කැමරාවක් තියෙනවා කෝච්චිය ට්‍රැක් එකට ගන්න උදේ 6ට අරන් තියෙනවා ඉතින් 7 විතර වෙනකොට කට්ටිය ඔක්කොම සෙට් වෙලා දැන් ෂූටින් කරන්න ඒක තිරගත කරන්නේ අර මේ රූපගත කරන්නේ වෙලින්ම හෙලිකොප්ටර් එකක් ගෙනලා තිබ්බ යාපෝස් එකෙන් හෙලිකොප්ටර් එක හැමතැනම නවත්තන්න දෙන්නේ නැහැ ලොකු ග්‍රවුන්ඩ් එකේ නවත්තන්නේ බණ්ඩාරුවේ ග්‍රවුන්ඩ් එකේ තමයි රෑ නැවැත්තුවේ නැවැත්තුවම 4 දෙනෙක් වෙපන් එක ගාඩ්ඩක් දානවා මුළු ලෝකෙම එහෙමයි තාමත් හෙලිකොප්ටර් එකක් කොහරි පිටණ එක නැවැත්තුවොත් අනිවාර්යෙන් ගාඩ් එක දාලම තියෙන්නේ ආයි උඩට යන කම්ම ඉතින් එළි වෙනකන් ඕකේ ගාඩ් එකකුත් දාලා හෙලිකොප්ටර් එක තියෙන්නේ බණ්ඩාරුවේ ටවුන් එකේ ස්ටේෂන් එකට බණ්ඩාරුවේ ටවුන් එකේ ඉඳලා තිනවා කිලෝමීටර් 4ක් 5ක් විතර තිනවා උදේ 7 කියන්නේ බණ්ඩාරුවේ ටවුන් එකත් ට්‍රැෆික් වෙලාව ඉතින් දැන් ගාමිණී පොන්සේ මහත්මයා එන්නේ හරියට සෙට් එකට උදේ 8:00 විතර තමයි එන්නේ පස්සේ දැන් මෙයා වරගෙන රීසල් කරලා ඔක්කොම කරලා කරන් යවත් ටයිඩ් වෙනවා ඒකින්ද මං කරපැඩි ගාමිණී පොන්සේකගේ පැත්ත මම කරනවා කළා අරයට එයාගේ කරන ටික කරවනවා කළා 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 රීසල් කළා 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 මෙච්චරයි කරන් තියෙන්නේ මේමයි මේමයි කියලා වෝකිටෝ ස්තිබ්බා අපිට මේ ෆ්ලයිට් එකේ ඉන්න කෙනාට වෝකිටෝ එකක් තියෙනවා වාහනේක දාලා ඇරියා ටක් ගාලා රාජුව හෙලිකොප්ටර් එකට දාලා එතකොට එතනින් මේ මේක දුන්න ගමන් තමයි හෙලිකොප්ටර් එක උඩින් එන්නේ උඩගෙනකොට කෝච්චිය යන්න පටන් ගන්නවා අර මැද හරියට තමයි ෆයිට් එක වෙන්නේ එතකොට ඒකෙත් කැමරා එකක් තියෙනවා හෙලිකොප්ටර් එක උඩට ගත්තම ඉතින් ඔක්කොම පේනවනේ වටේම අර ටයිම් කරගෙන ගානට එක ගානකට ගෙනාම හරිය පයින්නේ ඉතින් මෙයාව මම රීසල් කළා රාජු ඇරිය ඇරියට පස්සේ ගානි පොන්සේ ආව කෝච්චිය උඩට ඒක මොකද කරන්නේ මං කව මේ ෆයිට් එක මේ මයිකේ දැන් එයාත් එක මම රාජු කරන ටික මං කරනවා එයා කරන ටික දැන් එයාට කරවනවා ගානවා බ්ලොක් කරන්න රයිට් මේක කකුලෙන් එනවා මේක ඉස්සල දාන්න මෙහෙට කළා අන්තිම ෂොට් එක ගාන්න කෝච්චියෙන් පැටින්න राजू मत गोटेल मंकीन मूल मेक मूल पंच මංකොනේ රිසල් කරලා එක්කෙනෙක් ඇරියා. ඉතින් මං දැක්කේ නැහැ. මංකො කවුරු හරි ඇවිල්ලා පණි ඔය ටික තමයි කරන්න තියෙන්නේ. දැන් හෙලිකොප්ටර් එක දැන් ඉස්සුවා. ඉතින් එතකොට යන කෝච්චියෙම අර සිග්නල් කණු තියෙන එක කණුවක රතු රෙද්දක් බැඳලා තිනවා. එතන පහු වෙනකොට තමයි ෆයිට් එක අර ඇවිල්ලා හරියට පයින්න ඕනේ කෝච්චියට. බලනකොට ගාන මොකද කෝච්චිය අර ඉනිමගේ ඉඳලා උඩට නැගගෙන එනවා. ඇවිල්ලා තමයි ටක් ගාලා කනෙක්ට් වෙන්නේ. ඒකම අර ෂොට් එක යනකොට තැන් තැන් වල දිගටම මෙට්‍රස් වල්ලල තියෙනවා අඩි 10න් 10ට වගේ. ඒ කියන්නේ මෙතෙන්දි ෂොට් එක මිස් වුණොත් වැටෙන ෂොට් එක අතෙන්දි ටාගට් කරලා වැටෙන්න කියලා. අරයටත් කිව්වා පළවෙනි පාර ගහනකොට ගියේ නැත්තම් එහෙම ආයි කරකොල අනිත් ලයින් එක පේනකොට එතෙන්දි ගහන්න කියලා. ඒකට යන්න ටයිම් එක තියෙනවා. ඒක ෂොට් එකටම.
කොහමර ඒවද්දියා මේවද්දියා මමත් මෙයා උට්ට ගියා මං ඉනිමගින් පල්ලයට ගිහිල්ලා අස්සේ හිටියා අස්සේ හිටියා ඉන්නකොට මේ යොට්ටේ කට් ඊට පස්සේ දැන් කෝච්චි එහෙම ගියා යට මමත් අර ඉනිමගින් නැගලා කෝච්චි උඩට ආවා වැටුණ එක්කෙන එහෙමමයි මට කියන බලන වයිස අරු මරුණත් නැන්නේ බලන මොකද උන්නේ මම මාර මිනිස්සුනේ මරන්නද මරන්නද කිව්වා ඒ කියන්නේ එයා හිතුවේ නැහැ මේ එක පාටද වැටෙනවා කිව්වට එයා හිතලා දින කෝච්චි උඩදි වැටේ මොකක් හරි එකක් කියලා පස්සේ දැන් ඔන්න මේ ටග්ගල් අර මේ මෙගෆෝන් එහෙම තිබ්බනේ ඒ වලින් මේ අරේ මේ ඕකේ ඔය ෂොට් ඕකේ අරේ මේ කිනුට අපේ අර නැහනුත් මේම මේම කරා ඊට පස්සේ තමයි අරේට ලැකට නේ හොලිවුඩ් වලත් කරන්නේ ආයිසි තම්සලා වගේ වැඩ මේ උඩ කොහෙට වඩා ජීවිත ගැන හිතනවා කිව්වා එහෙමත් කිව්වා ඒකක් තව කතන්දරයක් තියෙනවා මෙහෙම එකක් මම ඇත්තෙම අදට උනත් දැන් ෆයිටින් කර ප්‍රධාන නළුවන්ගෙන් අදටත් මම ආශාවෙන් කියන්නේ රාවණි පොන්සේකා එක්ක තමයි ලේසියෙන්ම ෆයිට් කරන්නත් පුළුවන් හොඳ ෆයිට් එකක් කරන්න පුළුවන් හොඳම අත්දැකීම් හොඳම රියැක්ෂන් දෙන හොඳම මේ කියන්නේ ඇත්තම මේ හොලිවුඩ් නළුවෙක් වගේ මේ සටන් ජවනිකාවල්දී මේ ඉදිරිපත් වෙන නළුවෙක් තමයි මම හිතන්නේ ඉදිරියටත් ඒ වගේ නළුවෙක් බී වෙන්නේ ඒකයි අනිත් අත්දැකීම තමයි මේ මම හොලිවුඩ් ෆිල්ම් එක වැඩ කරා ඒක තමයි සන් ඔෆ් සෙන්ඩෝකාන් සන් ඔෆ් සෙන්ඩෝකාන් කියන්නේ මේ මේ ඉස්සරහව සෙන්ඩෝකාන් කියලා ෆිල්ම් එකක් ලංකාවේ ෂූට් කරා ඔය බටේර ගොපළු චිත්‍රපටි කියන්නේ ද ගුඩ් ද බෑඩ් ඇන් ද ඇග්ලි ක්ලින්ට් ඉස්ටුඩ්ගේ හරි ෆේමස් මුළු ලෝකෙම ඔය සෝජෝ ලියෝන් කියන ඩිරෙක්ටර්ගේ ලෝක ප්‍රකට ඩිරෙක්ටර් කෙනෙක් තාම ඉන්නවා ජීවිතුන් අතර එයාගේ මල්ලි තමයි මේ එක රූප මේ මේ අධ්‍යක්ෂණය කරේ එතකොට ලොකු ක්‍රූ එකක් ආවා හොලිවුඩ් වලින් කබීර් බේඩි කියන නළුව තමයි ෂෙන්ඩෝකාන් ටැග් කරේ ෂෙන්ඩෝකාන්ගේ පුතා සන් ඔෆ් ෂෙන්ඩෝකාන් ෂෙන්ඩෝකාන් ෆිල්ම් එකත් කරේ ඒ ඩිරෙක්ටර්ම දැනට ලංකාවේ අවුරුදු එතකොට එවකට අවුරුදු 35කට ඉස්සෙල්ලා ඒකේ ස්ටීව් රිස් කියන්නේ මුලින්ම හර්කියුලිස් ස්ටැට් කර නළුව එයාව දාලා ඒ ෂෙන්ඩෝකාන් මේ ෂෙන්ඩ සන් ඔෆ් ෂෙන්ඩෝකාන් එයාගේ පුතා කබීර් බේඩි එයාව දාලා තමයි ඇඩ් කරේ ඒකේ එක ජවනිකාවක් තිබ්බා මේ ඒක නිකන් මේ රෝම පුරාවස්තු කතන්දර වෙන කතාවක් මේ ෂෙන්ඩෝකාන් කෙනෙක් කෙනා ඇවිල්ලා මේ නැව මංකොල්ල කරනවා එතකොට රුවල් නැවුනේ තිබ්බේ දැන් රුවල් නැවක් නැහැ ලංකාවේ ඊට පස්සේ ඉන්දියාවෙන් ගෙන්නුවා තූත්තුකුඩුව කියන එකෙන් රුවල් නැවක් දැන් රුවල් නැව ද අපිත් හිතුවේ නැවක කැප්ටන් නරේ මේ කොහම නිකන් කැප් දාලා නිකන් නේවි ස්මාර්ට් මිනිහෙන්නේ දැන් නව ආවා ඇවිල්ලා බේරුවල් හාබර් එකට තමයි ලෑන් කරේ රුවල් රුවල් එන්ජිමත් තේනවා ලොරි එන්ජිමත් තියෙන්නේ ඕ ගල ස්ටාර්ට් කරගමන්
පොඩ මූද මැද්දට යනකම් ඒකෙන් යන්නේ ගිල්ල එන්ජින් එක ඕෆ් කරනවා ඊට පස්සේ රොල් වල ආධාරයෙන් තමයි නැව යන්නේ ඉතින් මේ ඔය නැවේ කැප්ටන් ව දැන් නැවට ඊට ඉස්සෙල් දවසේ ආවම අපි ගිහිල්ලා බැලුවා නැවේ දැන් ෆයිට් කරන්න කොහෙද අරේ මේ මේ කර පරණ නැව පංගුවල් ලෑලි එල්ලෙනවා ලෑලි නැව මේ පස්සේ කැප්ටන් කියලා අඳුරලා දුන්නා මේ සරමක් ගාලා බීඩියක් ගහගෙන මෑන් කෙනෙක් ඉන්නවා බලනකොට කැප්ටන් මෑන් තමයි කප්පි අර වේග ගෙනියන්නේ අර ඒ තුත්තුකුඩු කෙනෙක් දුප්පත් මිනිස්සුන් ඉන්නේ ඒකයි නෑ නැවේ කප්පියත් ඇයි වගේ සරන් ගාගෙන ඉරාන වැඩක ඒක මේ කැප්ටන් කැප්ටන් කියලා අඳුරලා දුන්නා සුද්දු ඊට පස්සේ මේ නැවේ ෂූටින් තිබ්බා පළවෙනි දවසේ තිබ්බා ෂූටින් තිබිලා ලොකු වැස්සක් ආවා දැන් නැවේ වහලක් නැහනේ නෑ නැව ට්‍රැවල් වෙලා යන ගමන් තමයි ෂූටින් කරේ කළා ඊට පස්සේ ෂූටින් නැවතුවා එදා පැකප් ආයි නැව ගොඩට ඇවිල්ලා අපි ආවා ඊට පහවදා උදෙන්ම ආයි ෂූටින් කරනකොට අර වගේ හෙලිකොප්ටර් එකකුත් දාලා නැවේ මේ මේ අර ෆයිටින් මැනේව හයි ඇන්ගල් උත් ගන්න ඕනේ කියලා ඉතින් අපි සටන් නළුවත් ගොඩක් හිටියා अक्टोबर अने इंजिन मेवकल्ला नवे मे भरत अड़वें अरे मे की एक क्रू एक पाट नग्गंड बैक बोट अभी अंडोने किलोमीटर दैक नवे बोट गील नवे दाने लू इन मगा एक नवटे अंडो गीलम इकरणी दोमर इट इस वैसें कोमर मूद कलमिल කුණාටු වාතාවරණයක් තියෙනවා කියලා නැව ඉස්සෙල්ලා මූදට ඇරියා දැන් අපි බෝට් වලින් යනවා බෝට් වල යන්න බෑ බෝට් උඩ ගිහින් වැටෙනවා දැන් දැන් කට්ටියට ඉන්නත් බෑ අර මේ බෝට් පහක විතර ගිය කට්ටිය ගිහලා දැන් නැවට කිට්ටු කරාම ලනු ඉනිමක දැම්ම උඩින් දැමම ලෑලි නැවනේ බෝට් ෆයිබර් නැවට මෙහෙම කිට්ටු කරනකොට රස් ගල් එකපාර කැපුණා බෝට් වල පදින කට්ටිය ගෝ බෑ 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 ඔක්කොම මැරෙනවා නව මේ බෝට්ටුව දෙකට කරලා යනවා නෑ වැයක් පුනකම කිට්ටු කරන්න බෑ මුකුත් කරන්න බෑ ලඟ වෙන්න නම් බෑ කිව්වා ඒ දැන් ඕවින්නකට කොහොමරි ගන්නවෝ කියලා රහබල් වගේ කුත් තිබ්බද අපි කිව්වා රයිට් හබ් වෙනකොට ටග්ගල හබල තියන්නම් මේකට කියලා අපිට අර ඉනිමග අල්ලගන්න යෝනේ ඔව් කොහොමරි එහෙම කරලා 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 ඉනිමග කොහොමරි ඉනිමග උඩින් ඉඳන් පද්දනවා පද්දනකොට මට පයින් ගානට තිබ්බා මම ටග්ගල පැන්න පැල්ලා ඩයිවර් දීලා කොහොමරි මට අවු වුණා නැත්තම් අස්සට වැටෙනවා මාව ගැඹුරු මූදි ඊට පස්සේ අර බොට්ටෝ අය අරකයි මේ වෙනවා මාව චප්ප වෙනවා ඔව් කොහමරි වෙලාවට මම එල්ලුණා එල්ලිලා මම උඩටම ගියා ඉල්ල තව මේ තව ලනුම්නේ වල තේවත් මම ටග් ගාලා අරගෙන යකඩ කෑලි වල ගැට ගහලා දැන් දානවා බොට්ටෝ පැත්තට දානෝ අනිත් කට්ටියත් ගොඩක් එල්ලිලා ආවා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් ගුව මැරෙන්න බෑ මම යන්නේ මේ ඕකිට ඔයක් එවන්න ටෙඩි කරන්න ඊය කන්ටිනියුටි වලට කියලා දැන් අර උඩින් ෂූට් කරන්නේ දැන් ඩිරෙක්ටර් කෙනෙක් නැහැ ෆිල්ම් එකේ डायरेक्टर ने कहा है ना दम मंदिर डायरेक्ट कराने तानी करो ये हॉलीवुड फिल्म में क्या पता है मैं तानी करे यार कंटिन्यू वर्ल्ड वर्ल्ड टा मंगा हाँ आगे तीन करनो मैं फैमिली वाले में वाको हेतिब बे तो कोटा रा कापट्टी को कोहेतिब बे अरे वैसे इन द पंगो के वाइन कर ला ये वो ला कंटिन्यूटी आधा ना मुल्लू फाइट � जीवित होंगे अद्देकी।